උඩරට ප්‍රදේශයන්ගෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබූ කැරට්, ලීක්ස්, බීට්, බෝංචි සහ මාළුමිරිස් යන එළවළු වර්ග මිල ගණන් පෙර දිනට සාපේක්ෂව අද පවතින්නේ තවදුරටත් ඉහළ මට්ටමකයි. උඩරට ප්‍රදේශවලින් ලැබෙන සාරවත් කැරට් කිලෝවක් රුපියල් 1700ත් රුපියල් 2500ත් දක්වා වූ මිලක් යටතේ අලෙවි වන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමේ පවසනවා. කුඩා කැරට් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 600ක මිලකටයි. ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 600 සිට රුපියල් 1200 දක්වා වූ මිල මට්ටමක පවතිනවා. අමුමිරිස් කිලෝවක් රුපියල් 900 සිට රුපියල් 1000 දක්වාත්, තක්කාලි කිලෝවක් රුපියල් 250 සිට 300 දක්වාත් මිලකට අලෙවි කරමින් පවතිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පවසන්නේ මැකරල් කිලෝවක් රුපියල් 250ත් 300ත් අතර මිලකට අලෙවි කරන බවයි. වෙනදාට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට එළවළු තොගල බීමද විශාල වශයෙන් අඩු වී ඇති අතර, ඒ අනුව සැපයුම අඩු වීම එළවළු මිල ඉහළ යාමට ප්‍රමුඛ හේතුවක්. ඉස්සල එක රවුමක් කීල යනකොට 1700යි කියනවා. ආය රවුමක් කරනකොට 2000යි කියනවා. දැන් කියන්නේ බඩු නැහනේ. බඩු නැතිනකොට ඉතින් එහෙම තමයි. මම ආර්ථික මධ්‍යස්ථානට ආවිලා අවුරුදු 22යි. ඒ 22 කැරට් එකම ඔය 2500ට අද ඉස්සුනාම. මේ වගේ එළවලු මිල කවදාවත් අපි දැකලා නැහැ. මේ මිලට බෝංචි කැරට් බෝව එහෙම අරගෙන ගිහලා බීට් එහෙම එළවලු ඉක්මනට නෑ. අලන් නෝ ටිකක් අරගෙන ගිය තමා මේ ලොරි කුලියක් කවර කරගන්නේ. අනිත් ඒවා සත පහක්වත් ලාභයක් ගන්න බෑ. මේ මිලත් එක්ක ඉතින් ඉතාලම අමාරු විශ්වාස කරේ නැහැ. කැරට් අලේ ගිරන්න ඇවිල්ලා එක අලේ ගන්නවා. අපිට දැන් මිලක් කියන්න බෑ. අපි ග්‍රෑම් 100 මිල තමයි කියන්නේ. හෝටල් හිමියාගේ ඉඳලම දැන් අසරණ වෙලා. කැරට් ඈ උඩරට එළවළු රටපුරා බෙදාහරින කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අස්වනුද මෙවන විට 95%කින් පමණ අඩු වී තිබෙනවා. එහි කැරට් කිලෝවක් පවතින්නේ රුපියල් 1600ක මිලකයි. බෝංචි කිලෝවක් රුපියල් 1200ක් දක්වාද, සලාද කිලෝවක් රුපියල් 1100ක් දක්වාද ඉහළ ගොසේ. අනෙකුත් එළවළු වර්ග කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ඇති බව කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය ප්‍රකාශ කළා. අනිවාර්යයෙන්ම මාර්තු අප්‍රේල් මැයි වෙනකොට තමයි මේ මිල අඩු වෙන්නේ. මොකද ඒත් මේ සබාදාම ප්‍රශ්නයක් වුණ නැත්තම් පමණයි. මම හිතන්නේ ඉදිරිය වැසිදාරයේ මේ තිබුත් එම අනිවාර්යයෙන්ම මේ මිල දිගටම පවතිනවා.